විදියකදී මම ඔයගලන්ට කියලා දෙනවා කොහොමද බිත්තර කුඩු පොහොරේක හදාගන්න කියලා. මේක වෙනම මේ විදියක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපිට බිත්තර කටු අරගන්න පුළුවන්. බිත්තර කටු ගොඩක් විශාල ප්‍රමාණයක් අරගන්න ඕන පුළුවන්. මේ සමහර කෑම කඩවලින් එහෙම අපිට ලොකු බිත්තර කටු ප්‍රමාණයක් එකවර එකතු කරගන්න පුළුවන්. ඒ වගේ බිත්තර කටු ටික අරගෙන ඇවිල්ලා දැන් මම මේක මේ ඔයගලන්ට මේ හැමදේම කියලා දෙන්න ඔයගලන්ට මේවා සංග්‍රහය විදිහට කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ නිසා මොකද බිත්තර කටු කියලා කියන්නේ ඉතාම හොඳයි. මේ අපි දන්නා කැල්සියම් වලට ඉතාම හොඳයි. කැල්සියම් මූලතාවයට බිත්තර කටු පොහොර තමයි අපි වැඩිපුරම යොදාගන්නේ. ඒක නිසා බිත්තර කටු කෘෂිකර්මාන්තයේදී හරිම වටිනවා. හැබැයි මේවා ඉවත් කරනවා, ඉවත දානවා. ඒ නිසා ඒගොල්ලන්ගෙන් නොමිනේම ගන්න පුළුවන් ඔයගලන්ට මේ බිත්තර කටු අරගෙන හොඳට ගෙදර ගෙනල්ලා හොදන්න. හොඳට හොදන්න ඕනේ මේකේ තියෙන විස බීජ අයින් වෙන්න සහ තියෙන වෙන වෙන පාටිකල්ස් ඔක්කොම අයින් වෙන්න හොඳට ගෙදර ගෙනල්ලා හොදන්න. මොනවා හරි හිල් සහිත භාජනයකට දාලා දැන් මෙන්න මේ වගේ භාජනයක් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ භාජනයකට දාලා වතුර දාලා හොඳට අතින් පොඩ්ඩක් ලිහිල් වෙන්න මෙහෙම 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 කර කර හොදන්න. එහෙම කරලා හොදලා ඊට පස්සේ ඔයගලන්ට දැන් මේක ගොඩාක්ම අඩු වියදමින් කිසිම වියදමක් නැතුව ඔයගලන්ට දියුණු වෙන ක්‍රම තමයි මේ මම කියලා දෙන්නේ. ඊට පස්සේ මේ බිත්තර කටු ටික මේ වගේ ටිකක් ලොකු මේ හට්ටියකට දාලා ඉතින් හොඳට වතුර ටික ඉවත් කරගන්නකම් හොඳට වේලන්න ඕනේ. වේලෙනකම් අර අපි කියන්නේ මේ කබල බදිනවා කියලා ඒ විදිහට හොඳට වතුර ටික ඉවත් කරගන්න. හොඳටම ඉවත් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට ඉවත් කරගන්න සාමාන්‍ය විනාඩි 20ක් විතර අපිට මේ විදිහට කරන්න වෙනවා. එහෙම කරාට පස්සේ අන්තිමට මේක වතුර ටික ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම මේකේ තියෙන මේ අර අමුතු ගඳ ගතිය ඒ ඔක්කොම අයින් වෙලා හරිම හොඳ මේ නිකන් වියලි විදියට අහුවෙන ගතියකට එනවා. දැන් අපි බලමු මේක කරන විදිය. කිසිම මේ අනවශ්‍ය පාටිකල්ස් තියාගන්න එපා. ඒ ඔක්කොම ඉවත් කරලා මේ විදියට හොඳට හොඳට බදින්න. හොඳට මේ කබලේ බැද ගන්න ඕනේ. දැන් මම ගොඩක් වෙලා මේක මේ දිගටම මෙහෙම කූරගා කියන්න ඕනේ නැත්නම් එක තැන් පැත්තක් විතරක් පිච්චෙනවා. ඒ නිසා අර කබලේ බදිනවා වගේ හොඳට කූරු ගන්න ඕනේ මෙහෙම. හොඳට වැඩි ගින්දරේ මෙහෙම කූරගා කූරගා තියාගන්න. තාමත් දැන් විනාඩි කොහොමත් පහක් විතර ගියා. සාමාන්‍යයෙන් විනාඩි සාමාන්‍යයෙන් 15 30 අතර ප්‍රමාණයක් අපිට මෙහෙම කූරු ගන්න වෙනවා. දැන් මේක හරියට මේ දැඩිලාද කියලා බලාගෙන තාම දැන් අපි මෙහෙම හැන්ද හරි මොනවා හරි පොඩි කෝට්ටක් හරි පාවිච්චි කරලා මෙහෙම කරනකොට තාම තද තහුව. ඒ තද තහුව වෙන එකෙන් තමයි තාම මේක හරියට වැඩිලා නැහැ. හරි විදියට මේක වෙලා නැහැ කියලා තේරුම් ගන්න ඒක. තාම මේක තදයි. මේක ලිහිල් ගතිය දැනෙන්නේ නැහැ. කියන්නේ හොඳට මේකට අර අවශ්‍ය කරන වියලි ගතියට පත් වෙලා නැහැ කියන එක තමයි එකෙන් කියන්නේ. තවත් මේක කරන්න. දැන් ඔයගොල්ලන්ගේ ගෙදර එකතු වෙලා තියෙන බිත්තර කටු ටික උනත් ඔයගොල්ලන්ට මේ විදිහට කරගන්න පුළුවන්. මොකද මේ ගොඩාක් අය දන්නේ නැහැ බිත්තර කටු ටික එක පාටම අරගෙන ගොඩාක් අය මම දැකලා තියෙන කරන්නේ එක පාටම බිත්තර කටු ටික අරගෙන මොනවා හරි මල් පැලයක් ආවට දාන. ඒකෙන් හොඳට අපිට කැලවලට අවශ්‍ය කරන කැල්සියම් ටික දෙන්න බෑ. ඒ නිසා තමයි මේ බිත්තර කටු පෝරේක හරි විදිහට කුඩු විදිහට හදාගන්නේ. ඒ නිසයි මම ඔයගලන්ට මේ වීඩියෝ එක ඇත්තටම කරන්නේ. ගොඩක් වෙලාවට දරුවෝ දන්නේ නැහැ මේක මේ මට දැන් ගොඩක් එවන මැසේජ් වලින් ඉඳන් මට තේරෙනවා හරි විදිහට දන්නේ නැහැ. මේක අපිට හරියට හදාගත්තාම සාමාන්‍යයෙන් අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන්. කිසිම මේ වියලි තත්ත්වයෙන් හදාගත්තාම අපිට අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මොනවත් වෙන්නේ නැතුව අවුරුද්දක් විතර තියාගන්න පුළුවන් මේ විදිහට හදාගන්න. තාම මේක හරියම විදියට බැදලා නැහැ. තවත් ටිකක් බැද ගන්න ඕනේ. බිත්තර කටු වල තියෙන පොඩි අර සිවිය වගේ එක ටිකක් අර ලිහිල් ගතියට දැනෙන්න ඕනේ. දැන් නම් හරියට නෙමෙයි. මේ විදියට කියන්න ඕනේ මම තරම් කියලා. මේ බලන්න.
මෙන්න මේ විදිහේ අර සද්ද එනවා. අන්න ඒ ගානට හොඳට බැදෙන්න. දැන් නම් අපේ බිත්තර කටුක බැදිලා තියෙනවා. ඔබලන්ට අවශ්‍ය නම් මේක හොඳට දවස් දෙක තුනක් හොඳ සද්ද රස්නේ අවුවේ තිබ්බත් මේ විදිහටම කරගන්න පුළුවන්. දැන් මම මේ ලේසි එක මේක රස්සල වැස්සක් තියෙනවා. දැන් හොඳට බැදිලා තියෙන්නේ. දැන් අපිට මේක ගොඩාක් වියදි සැස්යෙන් ගන්න පුළුවන්. දැන් මේක අරගෙන හොඳට බ්ලෙන්ඩර් එකට දාලා හොඳට ෆයින් වෙන විදිහට හොඳටම ගොඩාක්ම සිහින් වෙන විදිහට කුඩු කරගන්න ඕන. මේ පේනවා නේද ඔයගලන්ට? දැන් මේකේ සමහර තැන් නම් කළුත් වෙලා මේක ටිකක් අර ගොඩක් මේ උණුයි ඒසහ හල් පරිසමට කරන්න ඕනේ පොඩ්ඩක් උණු ගතිය යවන්න. දැන් දෙපාරක් විතර කරකවල ගත්තට පස්සේ පොඩ්ඩක් උණු ගතිය යන තීර ආපහු වහලා ආපහු දාන්න ඕනේ. හරි, දැන් ඔන්න මේ අපි හදාගෙන තියෙන්නේ. දැන් මම උඹලන්ට කිව්වනේ මගේ අතින් චූට්ටක් කරුම්නා කියලා. ඒ කරවිච්ච හින්දා පොඩ්ඩක් අලු පාටක් එන්නේ. හැබැයි මේක අපි කර කරගන්නේ නැතුව අර මට පොඩ්ඩක් වෙලාව ගියපු නිසා කර කරගන්න නැති වුණා. මේක නිකන් ලා දුඹුරු පාටකට එන්නේ. ලා දුඹුරු පාටක් මේ අලු පාට වුණාට ගැටලුවක් නෑ. නමුත් තියෙන ගැටලුව තමයි මේ ඔක්කොම කාබන් බවට පත් වෙනවා. කර වුණොත් කාබන් වෙනවා. ඒ නිසා කර කරගන්න එපා. අර කර වෙන්න ඔන්න මෙන්න තීටි අපි මේක අරගන්න ඕනේ. දැන් අපිට මේ කුඩු ටික අපි හදාගෙන තියෙන. දැන් ඔයගලන්ට මේක ලොකු ආදායම් උපයන විදියට හදාගන්න පුළුවන්. කොහොමද කරන්නේ? දැන් මේක අපි එකතු කරගන්න පුළුවන්. අපිට මේක අර බයි ප්‍රොඩක්ට් එකක් විදියට, එහෙම නැත්නම් අතුරු ඵලයක් විදියට එන මේ සෝස් එකක් අපි මේක ගන්න. කියන්නේ දැන් මේ බිත්තර කටු අපිට ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒ හොයාගත්තට පස්සේ ඒක අපිට හොදලා මේ විදියට හදාගන්න විතරයි තියෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවද අපිට ඊබේ වලින්, එහෙම නැත්නම් ඔය අපි දන්නවනේ අන්තර්ජාලයෙන් හරහා අපිට ගොඩක් ඔය ඔන්ලයින් ස්ටෝර්ස් තියෙනවනේ. ඒ හරහා මේව පිටරටට යවන්න පුළුවන්. හරි, ඒගොල්ලෝ හරි කැමතියි. මොකද ඒගොල්ලෝ දන්නවා මේක ඉතාම හොඳයි. මේක හොඳ කාබනික පොහොරක්. කැල්සියම් තියෙනවා. කැල්සියම් උණුතාවයට ගන්න පුළුවන්. ප්ලාන්ට්ස් වලට ඉතාම හොඳයි. ඒක නිසා එහෙම පාවිච්චි කරන්නත් ඔයගොල්ලන්ට මේක ව්‍යාපාරයක් විදිහට කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ටික කුඩු කරලා ජෑම් බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ අරන් තියාගන්න. ඔගලන්ට අපි හිතමු ඔගලන්ගේ පැලවලට වෝටර් ලිලිස් වලට, ඒ කියන්නේ අපේ ජලජ පැලෑටි වලට ඕලු නෙළු මානෙල් මේවට ඔගලන්ට සාමාන්‍ය යෝගට් හැඳි පහක් විතර එකතු කරන්න පුළුවන්. යෝගට් හැඳි, එහෙම නැත්නම් ඔගොල්ලෝ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේස හැඳක් නම් මේස හැඳෙන් එකක් වගේ එකතු කරන්න සති දෙකකට සැරයක්. එච්චරයි කරන්න තියෙන්නේ. මේක ඔයගලන්ට ලංකාව ඇතුළෙත් හොඳ ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන්. ඊට පස්සේ පිටරටටත් ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ලොකු ගානකට, ඩොලර් ලොකු ගානකට අලෙවි කරන්න පුළුවන් හැකියාව තියෙන ඉතාම හොඳ දෙයක්. මොකද වුවමනාව තියෙන කෙනා මේකේ වටිනකම දන්න කෙනා ගන්නවා. ඉතින් මම මේ ඔයගලන්ට හිතා ගන්න බැරි වෙන ඉතාම හොඳ අවස්ථාගෙන තමයි කියලා දුන්නේ. මේක හදාගන්න දන්න අයත් තියෙනවා, දන්නේ නැති අයත් තියෙනවා. හරියට කල් තියාගන්න පුළුවන් විදිහට හදන්න දන්නේ නැති අය ගොඩක් ඉන්නවා. ඒ නිසා තමයි මම කියලා දුන්නේ. දැන් මේකේ අර කිසිම දැන් අපිට හිතනවනේ විතර කටු නම් හරි කැතයි එහෙම කියලා හිතන. දැන් මේකේ එහෙම කිසිම දෙයක් නැහැ. ඉතාල හොඳයි. ඉතින් ඔයගලන්ට එහෙනම් මේකත් තවත් මුදල් ලිපේහි මාර්කයක් කරගන්න කියලා මතක් කරනවා. මම හැම වෙලාවෙම චැනල් එක හරහා ඔයගලන්ට දෙන්න උත්සාහ කරන්නේ කිසිම වියදමක් නැතුව, නමුත් අපිට වටින දේවල් හදාගන්න විදිය. ඉතින් පහුගිය කාලෙම මම ගොඩක් කාර්යබහුල වෙලා හිටියා. මේ විදිය වෙලාව අරගෙන වීඩියෝස් ටිකක් කරන්න බැරි වුණා. හැබැයි දැන් ඔයගලන්ට තව මගේ දැනුම මම ඔයගලන්ට කියලා දෙන්න ඕනේවා කියලා දෙන්න මම හැම වෙලාවෙම උත්සාහ කරනවා. ඉතින් මතක් කරන්න ඕනේ මගේ ගාර්ඩනින් චැනල් එකක් වෙනම තියෙනවා, ඕගනික් ට්‍රිප් කියලා. ඒකටත් ඔයගොල්ලන්ට ඊට අමතරව තව මගේ තියෙනවා ලෝ ෆැක්ට්‍රැක්ෂන් චැනල් එකක්. සහ මේකෙත් මම ලෝ ෆැක්ට්‍රැක්ෂන් වීඩියෝස් එකතු කරනවා.
ලෝ ෆැක්ට්‍රැක්ෂන් වීඩියෝස් බලන ඒ වගේම මේ වගාවටත් ආස කරන හැම කෙනෙක් වෙනුවෙන්ම තමයි මේ දේවල් මම ඔබට ලබා දෙන්නේ මොකද ආකර්ෂණය ලබා ගන්න නම් මේ සබහා දහමේ තියෙන ප්‍රබල ශක්තියින්ගේ ආකර්ෂණය ලබා ගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම වගා කිරීම කරන්න ඕනේ ඒ තුල තමයි හැමදේම ලැබෙන්නේ ඒ නිසා වගා කිරීම තුලින් ගස් එක්කලා ඉන්නකොට ඔබට පුදුම සැනසීමක් දැනෙනවා ඒක ඔබේ මානසික සුවයටත් හොඳයි ඉතින් මම ලෝ ෆැක්ට්‍රැක්ෂන් වීඩියෝස් මේ වෙනකොට 200 ගානකට වඩා කරලා තියෙනවා සම්පූර්ණ ඔක්කොම ටික එකම ප්ලේලිස්ට් එකකින් ගන්න පුළුවන් ඒ ප්ලේලිස්ට් එක අරගෙන බලන්න ඒක බලලා ඔයගොල්ලන්ට මාව සම්බන්ධ කරගන්න ඕන කියලා හිතෙනවා නම් ආධ්‍යාත්මික ගැටලු තියෙනවා නම් ඒ කියපු විදිහට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ හිත හැදෙන්නේ නැත්තම් ඔයගොල්ලන්ට වැඩමුළුව වලට සම්බන්ධ වෙන්න පුළුවන් විශ්වයේ ප්‍රබලම ප්‍රතිඵලදායීම වැඩමුළුව සෞභාග්‍ය රන්තරට වැඩමුළුව ඔබ දන්නවා මේ වෙනකොට දස දහසකට අධික සතුටු පණිවිඩ එකතු කරලා තියෙනවා මම මගේ Facebook page එකේ ශාරාජී සිම්පල් ලයිෆ් ඔබලන්ට ඕනම වෙලාවක ලංකාවේ හිටියත් පිටරට හිටියත් වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන් මේක අන්තර්ජාලය හරහා කෙරෙන වැඩමුළුවක් ඒ නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඒ වගේම මතක් කරන්න ඕනේ මේ අභ්‍යාස නිවැරදිව කරන දරුවන්ට ඔයගොල්ලන්ගේ ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය එකම විදියට පවත්වාගෙන යන්න ඔයගොල්ලන්ට මේ හිරු එළියේ හිරුගේ බලය ඔබේ ආධ්‍යාත්මයේ තුලට ලබා ගන්න. එහෙම නැත්නම් ඔබේ මේ පිටවෙන කිරණ මේ තියෙන තරංග. මේ හැමදේම ඔබේ ඕනාව ශක්තිමත් වෙන්නේ තරංගවලින්. එතකොට ඒක ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන ඒක අතට ගන්නකොටම ඔබට ඒක දැනෙනවා. මේ හිරු එළියෙන් තමයි මේ අපි හැමදේම කරන්නේ. ඒ ශක්තිය ලබා ගන්න හිරු එළිය. ඉතින් ඒක ලබා ගන්න ඔබට අවශ්‍ය කරන ඒ ශක්තිය ලබා දෙන ආශිර්වාද පරම කටලේ ඔබට අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන් ඒක ඔබේ හිතට දැනෙන්න ඕනේ මම ඒක කියන්නේ නැහැ ඕනම දරුවෙක්ට මොන ලග්නේ වුණත් උපන් වෙලාව මොකක් වුණත් මම කියලා දෙන අභ්‍යාස කරනවා නම් ඒක මම නිර්දේශ කරනවා ඒ පලිංගු කටලේ සහ පුෂ්පරාග මැණික මොකද ඒක ලබාගෙන දරුවෝ පුදුමාකාර විදිහට ප්‍රතිඵල ලබාගෙන තියෙනවා මම ඔබට ඒවා පෙන්නලා තියෙනවා ඒ නිසා ඔබට අවශ්‍ය නම් ඒක ලබා ගන්න පුළුවන් ඒක ඔබේ හිතට දැනෙන්න ඕන දෙයක් මම බල කරන්නේ නැහැ හැබැයි අවශ්‍ය නම් ලබා ගන්න ඔබට ලබා දෙන්න හැකියාව තියෙනවා ඉතින් ඒකත් ඔබට ලංකාවටත් ඒ වගේම පිටරටටත් අවශ්‍ය නම් ගෙන්න ගන්න හැකියාව තියෙනවා අපි ඒක මේ ඒ පලිඟු කට්ටලේ සහ පුෂ්පරාග මැණික හැම වෙලාවෙම දරුවන්ට නිවසටම එවනවා මේ හින්දා දරුවෝ ඇවිල්ලා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ නිවසටම එවනවා හරිම ආරක්ෂාකාරීව ඒ වගේම උගුළු පිටරට හිටියත් ඔයගලන්ට ඒක අරගන්න හැකියාව තියෙනවා උගුළු ඉන්න තැනට එවීමේ කටයුතු කරනවා හරියටම ඒක නීත්‍යානුකූලව සිදු කිරීම සිදු කරනවා ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ දැන් මේ agricultural side එකේ මොකලන්ට පාඨමාලා කීපයක්ම ලබා දෙනවා පටක රෝපණය අඩුවේ දා පටක රෝපණය සහ standard tissue culture කියන්නේ හරි විදියට පටක රෝපණය කරන්නේ කොහොමද ඒක ටිකක් වියදම් යනවා ඉතින් ඒ නිසා ඒ ටිකක් වැඩි වියදම් යන පටක රෝපණය සහ අඩු වියදමකින් මුලින්ම beginners ලට කරන්න පුළුවන් පටක රෝපණය පිළිබඳව මේකෙදි දැනුම ලබා දීම සිදු කරනවා හැබැයි මේක ඔයගොල්ලෝ ආසනම් ඔයගොල්ලෝ පළ හදන්න ආසනම් එහෙම අයට තමයි මේක ලබා ගන්න කියලා මම නිර්දේශ කරන්නේ හැමෝම කරන්න එපා හැමෝටම කරන්නත් බැහැ ලොකු වගකීමක් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ හැබැයි හරියට කරොත් මිලියන ගණන් මුදල් හම්බ කරන්න පුළුවන් ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් දෙයක් මොකද ලංකාවේ කෙසෙල් පළවලට ඊට පස්සේ අරණාසි පළවලට ගොඩක් මේ පටක රෝපිත පළවලට ලොකු ඉල්ලුමක් තියෙන නිසා ඊළඟට ඕකිඩ් කොම්පෝට් මේකින් කෝස් එක මම ඔයගලන්ට දෙනවා ෆයිනෑන්ෂියල් ඕකිඩ් කල්චර් ඒ කියන්නේ ව්‍යාපාරික වගාවක් විදිහට ඕකිඩ් වගා කිරීම පිළිබඳව පාඨමාලාව ඔයගලන්ට දෙනවා ඊළඟට ඔයගලන්ට විශේෂිතම පාඨමාලාව තමයි අන්තර්ජාලයේ මුදල් ඉපීමේ විශ්වාසකන්ත ක්‍රම සහිත පාඨමාලාව මේකෙදි මම විශ්වාසවන්ත ක්‍රම පිළිබඳව තමයි ළමයිව හරියට ඩිරෙක්ට් කිරීමක්. ඒ කියන්නේ මේ YouTube වල එහෙම තියෙනවා විවිධ දේවල්. නමුත් අර හරියට ඔබලම ගොනු කරලා මේකේ අත්දැකීම් එක්කලා මම ලබාගත් අත්දැකීම් එක්කලා ඔබලම හරි විදිහට මෙහෙයවීමක් තමයි මේ පාඨමාලාවේදී කරන්නේ. හැබැයි ඉතින් මේක අර මේකට කැපවීම තියෙන ඔයගලන්ට ටිකක් පුංචි දැනුමක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ගැන පොඩි දැනුමක් තියෙන්න ඕනේ. කම්පියුටර් එකක් තියෙන්න ඕනේ. ඔයගලන්ට Android phone එකක් තියෙන්න ඕනේ. මේ ටික තියෙනවා නම් ඒක කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ ටිකත් මතක් කරගන්න ඕනේ. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයගලන්ට වැදගත් වෙයි කියලා. තවත් කෙනෙක්ට මේක කියලා දෙන්න. මේ වීඩියෝ එක ෂෙයා කරලා තියන්න. මොකද මේ දැනුම බෙදා ගැනීම තුලින් තමයි කොච්චර අපි දැන් මම මේවා කියලා දෙනවනේ.
මේව මං කාටවත් අංගන්නේ නැහැ. මගේ දැනුම හැමදේම මම දෙනවා. දෙනවා මමත් මේකෙන් යම්කිසි ආදායම් මාර්ගයක් කරගත්තත් මමත් ඒක ආදායම් මාර්ගයක් කරගත්තත් මං ඒ දැනුම දෙනවා. එහෙම දෙන්නේ මේක දුන්න කියලා අපිට නැති වෙන්නේ නැහැ. ඒ අපේ හදවතේ තියෙන සතුටත් එක්ක අපි ඉන්නකොට ඒකෙන් ලොකු තෘප්තියකින් ආධ්‍යාත්මික තෘප්තියකට පත් වෙනකොට මානසික තෘප්තියකට පත් වෙනකොට ඇත්තටම අපිට මොන දේ කරත් මන් දන්නේ ඒකේ අඩුවක් දැනෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේ හැමදේම හැම දැනුමම ඔබට දෙන්නේ. මට උනේ මේ හැම කෙනෙක්ම කොච්චර අය ඉන්නවද ගොඩාක් නෑ නෑ නෑම කියන. ඉතින් මේව කොච්චර ලේසියෙන් කරන්න පුළුවන් දේවල්ද? දැන් මට මේකට සත් පහක්වත් දැනුනේ නෑ. ඒ නිසා මෙන්න මේ විදිහට ඔබලව ශක්තිමත් කරන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි හැම දිනාටම.